අයිබෝන් ජීවිතේ රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. කෙනෙකුගේ ජීවිතයේ ස්වර්ණමය දින 1000 මේක ටිකක් අලුත් තේමාවක්. අපේ ජීවිතේ රිඩක් දෙන්න වැඩසටහනේ අද මේ තේමාව තෝරා ගන්නටත් විශේෂත්වයක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරනවා. ඒ කෙනෙකුගේ ජීවිතයේ ඒ ස්වර්ණමය දින 1000 කියලා කියන්නේ කුමක්ද? අපි හඳුනා ගන්න ඕනේ කොහොමද? මොකද්ද මේ ස්වර්ණමය යුගය? අපි ඒ ගැන අද දවසේ කතා කරමු. අද මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළා පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමියට. අයිබෝන් වෛද්‍යතුමිය, මම මේ කියන තේමාව මොකද්ද මේ තේමාවේ විශේෂත්වය? මොකද ඇත්තටම ජීවිතේ පළවෙනි දවස් 1000 කියලා කියන්නේ ගර්භණී කාලයේ තුරා, මේ කියන්නේ දරුවෙක් මව් කුස තුල පිළිසිඳගත්තු දිනේ ඉඳන් පළවෙනි අවුරුදු දෙක දක්වා කාලයට තමයි අපි කියන්නේ පළවෙනි අවුරුදු දවස් 1000 කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අවධියේදී ලබා ගන්න පෝෂක පදාර්ථ සියල්ලම දරුවෙකුගේ බුද්ධිමය වර්ධනය, මානසික වර්ධනය සහ ශාරීරික වර්ධනයට බලපානවා. ඊටත් අමතරව අපි දැන් මේ දිනවල වැඩිපුරම කතා කරනවා මේ නිදන්ගත රෝග ගැන. දැන් මේ වැඩිහිටියෝ බවට පත්වෙච්ච කාලෙකදී මේ නිදන්ගත රෝගවලින් ගැලවෙනවද, මේවට ගොදුරු වෙනවද කියන එකත් මේ කාලයේදී තියෙන තමන් ලබා ගන්න පෝෂක පදාර්ථ අනුව බලපවත්වනවා. ඉතින් මේක නිසා තමයි ලෝකයේ දැන් හැම රටකම විශේෂයෙන්ම දැන් යුනිසෙෆ් වගේ ආයතන විශේෂයෙන්ම ළමයි ගැන බලන නිසා ඒගොල්ලෝ කියන්නේ මේ පළවෙනි දින 1000 තමයි ඕනම කෙනෙකුගේ පෝෂණය ගැන වැඩිපුරම අවධානය යොමු කළ යුතු අවධිය කියලා. හොඳයි. ඒ විශේෂ තේමාවත් එක්ක තමයි අපි අද දවසේ අපේ වැඩසටහන ගලාගෙන යන්නට අපි බලාපොරොත්තු වෙන්නේ, කරුණු කාරණා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ කාල වකවානුව තුළ අපි විශේෂයෙන්ම මම හිතන්නේ මවක් පිළිපැදි යුතු කරුණු කාරණාත් බොහොමයක් තියෙනවා කුස තුල වැඩින දරුවා පිළිබඳව. ඊට පස්සේ මේ දරුවා ප්‍රසූත කරාට පස්සේ පළමු දවසර කොහොමද අපි මේ දරුවා වෙනුවෙන් කැප වෙන්නේ, මේ දරුවාගේ පෝෂණය වෙනුවෙන් කැප වෙන්නේ කියන කාරණා පිළිබඳවත් දැනුවත් විය යුතුයි. මම කැමති එතනින් ආරම්භය සපයනවායි. අපි දැන් ඉස්සෙල්ලම ගර්භණී කාලය තුලදී ගත්තාම දැන් ගර්භණී කාලයේදී අපි බලන්න ඕනේ මවගේ බර කියන එක මුලින්දම ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. දැන් අම්මා හොඳ මේ බරක ඉන්නවා නම් ඒ කියන්නේ ඒ දරුවාගේ වැඩිමත් එක්ක ඒ බර වර්ධනය ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ බර වර්ධනය ඉතාමත්ම හොඳ අඩු මට්ටමක තියෙනවා නම් ඒක ගැන සැලකිලිමත් වුණේ නැත්නම් මේ දරුවෝ ඉපදෙනවා අඩු බර උපත් දරුවෝ විදියට. අඩු බර උපත් දරුවෝ කියලා අපි කියන්නේ උපතේදී දරුවෙක්ගේ බර කිලෝග්‍රෑම් 2.5කට වැඩි අඩු නම් ඒ දරුවන්ට අපි කියනවා අඩු උපත් බර දරුවෝ කියලා. දැන් මේ දරුවන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ දරුවෝ ඉපදෙනකොට මේගොල්ලන්ගේ ඇඟේ තියෙන දැන් අනිත් දරුවන්ට වැඩිය මේගොල්ලන්ගේ තියෙනවා ඌනතාවන් වලට ගොදුරු වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ දරුවෝ නිසි ලෙස ආහාර පෝෂණය ලැබුණ නැත්නම් මේ දරුව තමයි අවුරුදු දෙකක් ඉවරෙනකොට මිටි දරුව බවට පත් වෙන්නේ. මම හිතන්නේ දැන් සමාජයේ හැම කෙනෙක්ටම ආසයි උසට උසට ලස්සනට ඉන්නනේ. උස මහතට නෙමෙයි උසට ඉන්න. උසට ඉන්න මහත කියන එක වයින්තුමිය අර පෞරුෂත්වයටත් එහෙමයි. දැන් ඇත්තටම මහත කියන එක අපි දැන් අර හුඟක් වෙලාවට අපි ඉස්සර මේ කතාවත් තිබුණා මහත ළමයි තමයි රෝගී. ඒ වගේ මේ දැක්මත් තිබුණා. ඒ අංකල්පේ බැහැර වෙලා. මොකද අපි කියන්නේ උසට නිසි බරක් තියෙන දරුවෙක් තමයි නිරෝගී දරුවෙක් කියලා. එතකොට දැන් විශේෂයෙන්ම උස කියන එක අපිට මේ හදාගත්තේ නැත්නම් අපිට මිටි වුණොත් ඒ මිටි බව නැති කරගන්න හරි අමාරුයි. මම හිතන්නේ දැන් හුඟක් වෙලාවට විශේෂයෙන්ම තරුණ තරුණියෝ ඉතාමත් ආසයි ලස්සනට උසට ඉන්නවා නම් තමන්ගේ උසට නිසි බරක් පවත්වාගෙන යනවා නම් හුඟක් කැමතියි. ඉතින් අපි පහු කාලයේදී අවුරුදු 12 13 වෙලා අනේ මං උස යන්නේ නැහැ කියලා හිතුවට වැඩක් නැහැ. අපි මේ මුලාවදීදී පළවෙනි අවුරුදු දෙක තුලේදී මේක හදාගත්තේ නැත්නම් ඒ කාලෙදී පසුබැස්ම අපිට පස්සෙත් ආපහු ඇති කරගන්න හරි අමාරු වෙනවා. ඉතින් ඊට අමතරව මේ දරුවෝ තමයි මේ අඩුපත් බර විදිහට හැදෙන දරුවෝ තමයි වැඩිපුර කෑවොත් තවත් ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෝෂණ මේ ඌනතාව ඇති වෙච්ච ඉඳන් ඒගොල්ලගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ඒකට හැඩ ගැස්මක් වෙලා තියෙනවා. ඒතකොට මේ වගේ දරුවන්ට වැඩිපුර ආහාර අනවශ්‍ය විදිහට වැඩිපුර ආහාර ගත්තොත් මේ දරුවන්ට ඉන්සියුලින් පාලනය කරගන්න බැරුව යනවා. මෙහෙම වුණාම තමයි වැඩිහිටිය බවට පත් වෙනකොට මේගොල්ලෝ මේ දියවැඩි ආරෝග්‍ය හෘද රෝග වගේ රෝග වලට ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් මේක නිකන් අර එකට ඇඳිලා බැඳිලා තියෙන විශේෂයක්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අර ගර්භණී සමයේදී අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ හුඟක් අය ආහාර ගැන ගොඩක් දැනුවත් වෙනවා. නමුත් ඊට අමතරව විශේෂ සැලකිල්ලක් යොමු කරන්න ඕනේ කියන්නේ ආහාර කියන්නේ තමන්ගේ බරයි බරත් එක්ක ඒ ගැන ඒ වගේම දරුවාගේ වර්ධනයත් එක්ක බර වැඩි වෙන එක ගැන මිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. මොකද ඒක ගොඩක් පස්සට බලපාන නිසා. හොඳයි. දැන් ඔය ගර්භණී සමයේදී සමහර අය කියන මේ වෛද්‍යතුමිය මේ දෙන්නෙකුට කන්න ඕනේ කියලා. දැන් එහෙමත් කරලා කාලා ඊට පස්සේ ටික දවසක් ගියාම කියනවා
මේ මට දැන් මේ සීනි එහෙම අපි බැලුවාම මේ සීනි වැඩි වෙලානේ. දැන් ඔවැනි ආකල්ප මත අපි ඉඳගෙන අපේ ආහාර වේල සකස ගන්න අවස්ථා තියෙනවා. මං හිතන්නේ ඒක නම් ඉතාමත්ම හොඳ මේ ප්‍රශ්නයක්. මොකද මේක තමයි අපේ තියෙන වැරදි මාකල්පය. ඒ කියන්නේ බබෙක් හම්බෙනකොට කියනවා දෙන්නෙකුට කන්න කියලා. ඇත්තටම බබෙක් හම්බෙන අවදියේදී මේ අවශ්‍ය මේ පෝෂණ අවශ්‍යතාවන් වැඩි වෙන්නේ ඉතාමත්ම වෙනස් විදිහකට. ඒ කියන්නේ අපි දැන් දෙන්නෙකුට කනවා නම් දැන් අපි හිතමු අපිට ඕනේ සාමාන්‍යයෙන් අපි වැඩිහිටි කාන්තාවකට ඕනේ වෙනවා 1800ක් විතර කැලරි ප්‍රමාණය. ඒතකොට දෙන්නෙකුට කනවා කියන්නේ ඒ කියන්නේ මේක 3600ක් විතර ඕනේ වෙනවා කියන එක. ඒත්තරම නෙමෙයි. ගර්භිණී කාලයේදී ඊට වැඩි අවශ්‍ය වෙන තව කැලරි ප්‍රමාණය අවශ්‍ය වෙන තව 300ක් විතරයි වැඩි. කියන්නේ අපි දෙන්නෙකුට කෑවොත් මොකද වෙන්නේ? ගර්භිණී කාලයේදී අපි අනවශ්‍ය විදිහට මහත් වෙන්න ගත්තොත් අනවශ්‍ය විදිහට මහත් වෙච්ච ගමන් තමයි දියවැඩියා වගේ සීනි පාලනය කරගන්න බැරුව දියවැඩියා වගේ රෝග වලට ගොදුරු වෙන්නේ. දැන් ඒක නිසාම තමයි හැමතිස්සෙම වැදගත් වෙන්නේ තමන් ගර්භණීතාවයට පත් වෙනකොට තමන් ඉන්නේ මොන අවධියේද කියන එක බලාගන්න. ඒ කියන්නේ අඩුබර තත්වයකද සාමාන්‍ය බර තත්වයකද එහෙමත් නැත්නම් අධිබර තත්වයකද කියලා. ඒතොර අධිබර තත්වයක ඉන්න කෙනෙකුට ආහාර ප්‍රමාණය පොඩ්ඩක් සීමා කිරීම අවශ්‍ය වෙනවා. සීමා කළේ නැත්නම් තමන්ගේ දරුවත් අනවශ්‍ය විදිහට ලොකු වෙනවා. ඊටත් අමතරව තමන්ට දියවැඩියාව හැදෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි වෙනවා. ඊට පස්සේ දරුවා පස්සේ කාලෙකදී ලොකු දරුවෙක් නැවුණොත් ඒ දරුවත් පසු කාලයේදී දියවැඩියා රෝගයට හැදෙන්න මේ වැඩි වෙනවා. ඉතින් මේකින්ද හරිම වැදගත් වෙනවා අපි ගර්භණී මතනේ ගර්භණී වෙන්න බලාපොරොත්තු වෙන මවක් තමන්ගේ උසමහන්ත උසට නිසි බරක් පවත්වාගෙන යනවා නම් මේ හැම ගැටලුවෙම අපිට මිදෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ගර්භණී වෙනකන් ඉන්නේ නැතුව ඒක ගැන සූදානමක් තියෙනවා නම් තවත් මේක තවත් වැදගත් වෙනවා. හොඳයි. එහෙමනම් දරුවා ප්‍රසූත කරාට පස්සේ ඒ පළමු දවසර දරුවාගේ කොයිතරම් දුරට දරුවාගේ පෝෂණය පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුද කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරමු විරාමයකින් පසුව. හොඳයි, විරාමෙන් පසුව නැවතත් අපි ජීවිත රිඩක් දෙන්න සූදානම්. අපි අද කතා කරමින් සිටියේ අපේ ජීවිතයේ පුද්ගලයෙකුගේ ස්වර්ණමය දින 1000 කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දරුවෙක් කුස තුළ වැඩෙන ඒ අවධියේ සිට දරුවා ප්‍රසූත කරාට පස්සේ පළමු දවසර දරුවාගේ මේ අතරතුර කාලයට තමයි මේ ස්වර්ණමය දින 1000 විදියට හඳුන්වන්නේ. අද අපි මේ ගැන කතා බහ කරන්න බෝ දැනුවත් කරන්න ආරාධනා කළේ පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමියට රේණුකා ජයතිස්ස වෛද්‍යතුමියට. එතුමිය දැන් විරාමයට පෙර කරුණු පැහැදිලි කළා මේ ගර්භණී සමය තුළ තියෙන වැදගත්කම මේ දරුවාගේ පෝෂණය පිළිබඳව අපි කොයිතරම් අවධානයක් යොමු කළ යුතුද කියන කාරණාව. වෛද්‍යතුමිය අපිට කියන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ පළමු දවසර කොහොමද අපි අපේ දරුවා වෙනුවෙන් කැප වෙන්නේ පෝෂණය සම්බන්ධයෙන් කතා කරනකොට? මම හිතන්නේ පළමු දවසර ගත්තාම දැන් පළවෙනි මාස 6 අනිවාර්යයෙන්ම මව්කිරි විතරයි දරුවෙකුට අවශ්‍ය වෙන්නේ. මොකද ඇත්තටම මේ මව්කිරි වල දරුවාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. වතුර තියෙනවා, විටමින් තියෙනවා, අවශ්‍ය ශක්තිය තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් එතකොට පිටින් දෙයක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඒක ලේසිත් එක්ක අම්මලාට කිරි විතරක් දීලා තමන්ගේ එතකොට වැඩ කටයුතු කරගන්නත් ලේසි වෙනවා. එතකොට මාස 6න් පස්සේ හැබැයි මේ මව්කිරි ප්‍රමාණය වල මව්කිරි වල තියෙන ශක්තිය මේ විටමින් සහ ඛනිජ ලවණ මදි වෙනවා. ඉතින් එතකොට අපි ඒක තමයි කියන්නේ මාස 6න් පස්සේ කෑම ආහාර දීම බලා මේ අනි පටන් ගැනීම අවශ්‍ය වෙනවා. නමුත් දැන් අපි ලංකාවේ තියෙන ලොකුම ගැටලුව තමයි දැන් මේ කාලයේදී දෙන ආහාර වර්ග මොනවද කියන එක. හුඟක් වෙලාවට දැන් විශේෂයෙන්ම දැන් මාස 6න් පස්සේ යකඩ අවශ්‍ය ආහාර යකඩ බහුල ආහාර ටිකක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්දම්ම මේ යකඩ බහුල ආහාර කියලා අපි කියන්නේ මාළු. එතකොට ඉස්සර කාලේ නම් මං හිතන්නේ අර හාල්මැස්සෝ හැම කුඩු කරලා මේ ආහාරයට දැම්ම. දැන් ඒවා ටික ටික අඩු වෙවි යනවා. දැන් හාල්මැස්සෝ වගේ ඒවා යකඩ තියෙනවා. ඊට අමතරව අපි කියනවා අර මුරුංගකොළ මේ අවුවේ තියලා පොඩි කරලා මුරුංගකොළ කුඩු විදිහට ගත්තාම ඒකෙන් හැන්දක් දැම්මහම මේ අවශ්‍ය යකඩ ප්‍රමාණය දරුවෙකුට නිකම්ම ලබා ගන්න පුළුවන්. දැන් මේ වගේ යකඩ තියෙන ආහාර ගැන මීට වැඩි පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේ ආහාරත් එක්ක එකතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් එක තමයි හුඟක් වෙලාවට අපේ තියෙන ලොකුම ගැටලුව තමයි දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා කියන එක. මේක හැමතිස්සෙම තියෙන ලොකු ගැටලුවක්. කවන්න අමාරුයි, දරුවෝ කන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දරුවන්ට බලෙන් ආහාර කැවීම තමයි මම හිතන්නේ අපේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි කොහොම හරි බලන්නේ උන කෑම පිඟානක් හදාගත්තාම මේ කෑම පිඟාන කොහොම හරි බලෙන්ම හරි දරුවට කවන එක. එතකොට එහෙම වුණාම දරුවා ට කෑම දැක්කහමත් අර ප්‍රතික්ෂේප කිරීම පටන් ගන්නවා. ඉතින් ඒක හරිම වැදගත් වෙනවා. දැන් අද දැන් අපි දරුවට කෑම දෙනකොට දරුවා ප්‍රතික්ෂේප කරයි කියලා
නොන් ඒක අයින් කරලා නිකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බලෙන්ම කවන්න හොඳ නැහැ. එක දවසක් අපි බලෙන් කවපු ගමන් මොකද වෙන්නේ? දරුවා ඊට පස්සේ අර කෑම පිනානේ එනවා දකින්නකොටත් මේ අකමැත්තෙන් තමයි මේ මේවනේ. ඒක අර ප්‍රතික්‍රියාවක් විදිහට සිදු වෙනවා. ඉතින් අපි හුඟක් කලකට දෙමාපියෝ හිතන්නේ අනේ මේ දරුවට මේ කෑම එක කෑවේ නැත්තම් මේ දරුවා කලන්ත ඇදලා වැටෙයි දන්නේ නැහැ කියලා. ඔන්න ඒක උඩට ඊට පස්සේ කිරි එකක් පෝනවා. ඒක කිරි දෙනවා. ඉතින් එහෙම වුණාම ඊළඟ කෑම වේලත් දරුවට දෙන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඒ දරුවගේ කෑම වේලට වෙලාවක් තියෙන්න ඕනේ. මේ වෙලාවේ වෙලාවක් කියන්නේ දැන් අපි හිතනවා නම් දැන් දවසට ආහාර වේල් 3ක් දෙනවා නම් ඒ 3 දෙන වෙලාවේ දරුවා එක කෑවේ නැත්නම් කන ප්‍රමාණය විතරක් කවලා ඉතින් ඊට පස්සේ අමතක කරලා ඉන්න ඕනේ. එතකොට ඊළඟ කෑම වේලේදී දරුවාට බඩිකිනි හැදෙන දරුවාට අසනීපයක් නැත්නම් අනිවාර්යයෙන්ම බඩිකිනි හැදෙනවා. බඩිකිනි හැදුනහම ඊළඟ ආහාර වේලේදී දරුවා කනවා. දැන් හුඟක් කලකට අපේ දරුවන්ට බඩිකිනි හැදෙන්නේ නැත්නම් මොකද ඔන්න බත් වේල කන්නේ නැති වෙච්ච ගමන් ආනේ කෑවේ නැණි කියලා ඒක උඩට කිරි එකක් පෝනවා. ඉතින් කිරි වල තියෙන තෙල් ප්‍රමාණය වැඩිනේ. ඉතින් එතකොට සෑහෙන වෙලාවකට පය දෙකකට විතර ආයි බඩිකිනි හැදෙන්නේ. ඉතින් මේක තමයි අනිත් ගොඩක්ම අපි මේ ගැටලු වෙලා තියෙන මොකද අම්මලා හරි බයයි මේ අනේක කෑම වෙලක් කෑවේ නැත්නම් මේ දරුවට මොනවා හරි වෙයි කියලා හිතනවා. ඉතින් මං හිතන්නේ ඒ ආකල්ප තමයි අපි තියෙන ලොකුම ගැටලුව. අනිත් එක තමයි අසනීප වෙච්චාම. අසනීප වෙච්චාම හුඟක් වෙලාවට ආහාර දෙනවා අඩුයි. නමුත් අසනීපයක් වෙච්චාම දරුවෙකුගේ ආහාර අවශ්‍යතාවය වැඩි වෙනදටත් වැඩි. ඉතින් ඒක එහෙම වුණේ මොකද ඇඟේ විශේෂයෙන්ම උණක් ආවොත් ඇසිම්බරිස්සාවක් හැදුනොත් එන්දට වැඩි ආහාර අවශ්‍යතාවය වැඩි. එතකොට වැඩිපුර තවත් කන්න දෙන්න ඕනේ. ඉතින් මේ ගැටලු නිසා තමයි හුඟක් වෙලාවට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අවුරුදු අපි මේ දවස් මේ පළවෙනි අවුරුදු දෙකේ තමයි දරුවෙගේ මොළයේ වර්ධනය 80%ක්ම 90%ක්ම සිදු වෙන්නේ. ඉතින් මේ කාලයේදී අවශ්‍ය පෝෂක පදාර්ථ හම්බුනේ නැත්නම් දරුවගේ මොළයේ ප්‍රශස්ත වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. දැන් ප්‍රශස්ත වර්ධනයක් සිදු වුනේ නැතුවම තමයි අපිට අවුරුදු 10 විතර පේන්නේ ආනේ මෙයාට ස්කෝලර්ෂිප් එක පාස් වෙන්න බැරි වුණානේ. ගණන් ෆේල් වුණා ඕ ලෙවල් වෙනකොට මේ ඔක්කොම වෙන්නේ මේ කාලේ හරියට ඒ පෝෂක පදාර්ථ හම්බුනේ නැතුවම. හිතන්න ඒ අතරතුරේ මම දකින්න සමහර දරුවොන්ට අපි මේ දැන් මේ කෑම එහෙම කවනකොට අද නාවල ඉන්නේ. අද මේ කෑම වර්ග දෙන්න එපා. දැන් මේ දවස්වල උස්නේ වැඩි. ඒ නිසා මේ උස්න කෑම දෙන්න එපා. සමහර ළමයි හරි ආසයි සමහර කෑම වර්ග කන්න. හැබැයි මේ අම්මලා මේ පුදුමාකාර විදිහට මේවා මේ කෑම සීමා කරලා දෙන අවස්ථාවනුත් තියෙනවා. ඉතින් මේ අපේ අය අපේ මව්වරු අතරේ පොඩි මතයක් තියෙනවා මේ උෂ්ණ කෑම වර්ග සීතල කෑම වර්ග මේ ආදී වශයෙන්. දැන් කුඩා දරුවෙකුට මේකේ කොහොමද බලපෑන්නේ? මම හිතන්නේ මේ උෂ්ණ සීත කියන එක අපිට නිකන් ආදී කාලේ නම් ආපු දෙකක්. ඉතින් මේ උෂ්ණ සීත කියන එක පටන් අරන් තියෙන්නේ මේක ඒකේ තියෙන ඇලර්ජි අසාත්මිකතාවය නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. දැන් සමහර ආහාර සමහර අයට අසාත්මිකයි. ඉතින් මේ අසාත්මිකතාවය හැමෝටම බලපාන්නේ නැහැ. ඒ බලපාන අයට මේක වෙනින්ද ඒ විදිහට තමයි ආහාර අපේ දැන් ඔය වර්ග කරලා තියෙන්නේ උෂ්ණ ආහාර සීත ආහාර විදිහට. නමුත් අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ උෂ්ණද සීතද කියන මේ මොනවද ඒ ආහාර දීලා බලන්න ඕනේ. සමහර අයට හරියනවා සමහර අයට අසත්මිකතාවයක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මේක නිසා හුඟක් වෙලාවට දරුවන්ට දැන් හුඟක් වෙලාවට දරුවන්ට අයිස්ක්‍රීම් එකක් දෙන්නේ නැහැ. දරුවෝ හරි මාසයි අයිස්ක්‍රීම් කන්න. ඉතින් අයිස්ක්‍රීම් එකක් දෙන්නෙම නැහැ. මොකද අයිස්ක්‍රීම් කෑවොත් සීතලයි සෙම හැදෙනවා කියලා කියන ඇත්තට මේකේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. නමුත් අයිස්ක්‍රීම් එකේ සමහර අයට තියෙනවා සීතල නිසා මේ හිඹිරිස්සා වගේ ගතිය එන්න පුළුවන් මේකක් තියෙනවා ප්‍රවණතාවයක් ඒ අසාත්මිකතාවය නිසා. එහෙම ඉන්නේ 1%කට 2%කට විතර ළමයින්ට විතර. ඉතින් හැමෝටම මේක පොදුවේ මතයක් විදිහට දාපුවම අර දරුවෝ ආස කෑම දෙන එක නැති වෙලා යනවා. ඉතින් මං හිතන්නේ හැමතිස්සෙම දෙමව්පිය බලන්න ඕනේ දරුවට ආහාරය දීලා බලන්න. ඒ දීලා බිලුවා මේකේ ප්‍රශ්නයක් නැත්නම් ඒක දිගටම දෙන්න පුළුවන්. නමුත් අර උෂ්ණයි සීතයි කියලා වර්ගීකරණය කරලා තියෙන්නේ ආහාරය අර අසාත්මිකතාවයන් එන්න බලපාන ආහාර විතර. ඒක හැම කෙනාටම බලපාන්නේ නැහැ කියන එකත් හැමතිස්සෙම අපි අවධාරණය කරගන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට අපේ දරුවන්ට වෙලා තියෙන්නේ දරුවෝ ආස කෑම අපි දෙන්නේ නැහැ. ඒකින්ද තමයි දරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ ආහාර. හොඳයි වෛද්‍යතුමනි, දැන් සමහර මම අහලා තියෙනවා ඔය ආසාත්මිකතාවයන් නැති වෙන තත්වයන් වලදී දැන් සමහර දරුවන්ට එක ආහාරයක් ඒ වගේ අසත්මිකතාවයක් ඇති වුණාට දැන් ටික කාලයක් ගියාම ඉබේම ඒක නැති වෙලා ගිහිල්ලා නැවත ඒකට ඔරොත්තු දෙන තත්ත්වයක්. දැන් අපි හැමදාම ඔක නොදී හිටියොත් අපි දන්නේ නැහැ ඒක ඔරොත්තු දීලාද නැද්ද කියලා. අන්න එවැනි තත්ත්වයන් ගැන අපි කොහොමද දන්නේ? මම හිතන්නේ ඒකත් හරිම වැදගත්. මොකද අසත්මිකතාවයක් කියන එක සමහර ඒවා දිගටම බලපාන්නේ නැහැ. දැන් සමහරලාට මේ සමහර අසත්මිකතාවයල් තියෙනවා. ඒක දෙවෙනි පාරටත් ආවොත් ඉතාමත් ජීවිතේට තර්ජනයක් වෙන තරමේ තියෙනවා. ඒවා විශේෂයෙන්ම දැන් ඔය හරක් මස් වගේ එකකට අසත්මිකතාවයක් ආවොත් ඒ තත්ත්වය තියෙන පුළුවන්. නමුත් දැන් සාමාන්‍යයෙන් ඔය සමහර වෙලාවට යෝගට් එකක් අම්පුවම හිඹිරිස්සාව හැදෙනවා. ඒ වගේ ඒවා ඇත්තටම ලොකු අසත්මිකතාවක් නෙමෙයි. ඒ වගේ එකකදී අපි හුඟක් වෙලාවට කරන දරුවෙකුට මාස 3ක් විතර ඒ ආහාරය නොදී ඉඳලා ඊට පස්සේ දුන්නාම ඒක නිකම්ම හරියනවා.
තියෙනවා. ඉතින් ඒක හින්දා අපි අර එහෙම කියලා මුළු ජීවිත කාලෙම නොදීන්න හොඳ නැහැ. ඊට පස්සේ තව ටික දවසකින් දීලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලොකු ඇඟේ රෑෂ් එකක් ඇවිල්ලා ස්පිරිතාලයකට ඇඩ්මිට් කරන තරම් ලොකු අසාත්මිකතාවයක් ආවේ නැත්නම් නිකන් අපි හිතනවා නම් මේක අසාත්මිකතාවයක් කියලා හිමිරිස්සාවක් ඇස්සක් කෙනෙක් ගන්න නැරෙන්න. ඒ වගේකදී අපි ආපහු ටික කාලයක් නොදී ඉඳලා ආහාරය දීලා බලන්න ඕනේ. එතකොට හුඟක් වෙලාවට ඒක හරියනවා. හොඳයි. වෛද්‍යතුමී අවසානයේ අපිට කියන්න දැන් සමහර ආහාර වර්ග තියෙන අපි දන්නවා මේ පෝෂණය වැඩි කියලා අපි දන්නවා. දැන් ওই කඩල මුං ඇට කව්පි ඒ වගේ දේවල්. හැබැයි මේවනම් අපේ දරුවෝ කටේවත් තියන්නේ නැහැ කියලා. ඉතින් දැන් අපි ඕවා නොදී ඉන්නවා. දැන් අපිට වෙන ක්‍රමෝපායන් නැද්ද? දැන් මේ දේවල් වලින් මම දැකලා තියෙනවා විවිධාකාරයේ විවිධ දේවල් හදනවා. හැබැයි දැන් සමහර විට අපි කඩේකට ගිහිල්ලා මුං ඇට වලින් වෙනස් විදිහක ආහාරයක් හදලා තිබුණොත් ළමයා දන්නෙත් නෑ ඒවා කනවා. අන්න ඒකෙනත් පොඩ්ඩක් මම හිතන අපේ දෙමව්පියෝ දැනුවත් කරන එක. මම හිතන්නේ ලංකාවේ එක ප්‍රශ්නයක් තමයි අපි ආහාර හදන විදිහ ගැන ලොකු දැනුමක් නැහැ. මොකද හුඟක් වෙලාවට අපි අර ඒකාකාරී විදිහට ආහාර හදන එකක් තමයි තියෙන්නේ. මුං ඇට නම් තම්බල කනවා. ඊට අමතරව මුං ඇටෙන් වෙන එකක් හදන්න ඇත්තට මුං ඇට හොඳයි. බැදලා නිකන් අර පිටි වගේ කරලා ඒකත් එක්ක මේ ගෙදරම හාල් පිටි වගේ හරි මොන හරි තියෙනවනම් ඒකත් එක්ක කලවම් කරලා පොල් ටිකක් දාලා දරුවට හවසට ගුලි විදිහට දෙන්න පුළුවන්. එතන දරුවා දන්නෙත් නැහැ ඒක මුං ඇට කියලා. ඒ වගේ ගොඩාක් ආහාර ජාති තියෙන. දැන් මුං ඇට අනිත් එක පුළුවන් අර මේ පොඩ්ඩක් මේ තියෙන් දැරලා දවසක් විතර ඒක අර මොටෙයෝ වගේ එන්න ඇරලා ඒක ඇත්තටම හදලා කෑමට කලවම් කරලා බත් එක්ක කලවම් කරලා හදලා දෙන්න පුළුවන්. ඒක දරුවා දන්න රසයක් වෙනවා. අනිත් එක ඒකේ තියෙන අර ගොඩක් වෙලාට එහෙම කරපුවාම ඒකේ තියෙන ප්‍රෝටීන් වර්ග දිරව ගන්නත් හරි ලේසි වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් කෑම ජාති හදන ක්‍රම තියෙනවා. ඉතින් අපේ මං හිතන්නේ අර වෙලා තියෙන අපි පුරුදු වෙලාම තියෙන්නේ මොකක් හරි එක්ක තම්බල කන්න එක්ක එකට පොල් කිරි ටිකක් දාලා නිකන් උයලා කන්න. ඒ අපි මං හිතන්නේ කෑම රටාවත් පොඩ්ඩක් මීට වැඩිය මේ සැලකිලිමත් වෙන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ. දැන් ළමයි අර දැක්කලා දේවල් ඇහැට දැක්කලා ඒගොල්ලන් වර්ණවලට හරි ආසයි. ඉතින් එක එක වර්ණවලින් කෑම දෙනවා නම් ඒගොල්ලෝ හරි ආසයි කන්න. දැන් රතු පාට අපි හැමතිස්සෙම කියනවා මේ වර්ණවලත් තියෙනවා විශේෂ පෝෂ්‍ය සංඝටක. දැන් වර්ණ ගොඩක් වර්ණක තියෙනවා දෙනවා නම් දරුවන්ටත් හොඳයි. ඒ වගේම තමයි දරුවනුත් ඒ පාටවලට ආසයි. එතකොට ඒ පාටවලට ආසින්ද මීට වැඩිය කෑම ගන්න ප්‍රියත්තාවයකුත් ඇති කරනවා. ඉතින් මං හිතන්නේ අපි අර අපේ ටිකක් ආදීනම ක්‍රමවලින් පොඩ්ඩක් බැහැර වෙලා පොඩ්ඩක් ආහාර වට්ටෝරුවෙන් පොඩ්ඩක් අපිට පණින්න ඕනේ ඇත්තටම. හොඳයි. අපි තවත් බොහෝ දේවල් තියෙන අපේ වෛද්‍යතුමියත් එක්ක කතා කරන්න. හැබැයි අද නෙවෙයි, තවත් දින ගණනාවකදී අපි තවත් ඉදිරි වැඩසටහන් වලදී අපේ වෛද්‍යතුමියත් එක්ක අපේ පෝෂණය පිළිබඳව, අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව, අපි මව්වරුන් විදිහට අපේ පවුල කොහොමද පෝෂණයෙන් යුතු නිරෝගිමත් පවුලක් විදිහට රැක බලා ගන්න කියන කාරණාව පිළිබඳව දැනුවත් කරමු. අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ පෝෂණ වේදේ පිළිබඳ විශේෂ ඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිය, ඔබතුමියට බොහොම ස්තුතියි. අපි තවත් දවසකදී එතුමියත් එක්ක මුණ ගැහිමු. අදට අපි සමුගන්නවා ජීවිත රිඩක් වැඩසටහනින්. සුබ දවසක්.